භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වී වසර 5කට පසු දෙවෙනි සැරේට ලංකාවට වැඩම කරන මේ නාගදීප පුදබිමට. ඉතින් අපි දැන් මේ ඉන්නේ මේ නාගදීප පුදබිමේ. ඉතින් ආයි බොවන් කියලා පිළිගන්න ඉල්කේ ටුවරිසම් බලන් ඉන්න මගේ යාළුවෝ බල හැමෝම. ඉතින් අපි ඊයේ ඩෙල්ෆ් ගිහිල්ලා අද උදේ නාගදීපෙ එන්න පිටත් වුණා. ඉතින් දැන් අපි ඊයේ රෑ තමයි නාගදීපෙට ආවේ. නාගදීපෙට ඇවිල්ලා මෙතන තියෙනවා නවාතන. ඒකට එක්කිරිට ගන්න රුපියල් 200ක වගේ මුදලක්. ඉතින් ඒ රුපියල් 200ක් දීලා අපිට ඒක ඉන්න පුළුවන් වැසිකිලි පහසුකම් වතුර නාන්න ඒ හැමදේම තියෙනවා බොන වතුර පවා තියෙනවා. ඉතින් අපි ඊට පස්සේ ආවා ඊයේ රෑ එතන නිදාගෙන අපි කැම හදාගෙන ඊට පස්සේ අපි අද උදේ දැන් පිටත් වෙලා තියෙනවා නාගදීප පුරාණ රජමහා විහාරයට. ඉතින් මේ රජමහා විහාරේ කතාව කිව්වොත් ඇත්තටම ඒ කාලේ මේ නාගදීප පුදුමිමේ තියෙන දූපතක, ඒ කියන්නේ මුහුදෙන් වට වෙච්ච දූපතක. ඉතින් මේ දූපතට දූපත වට කරගෙන මුහුදේ යොදුන් 500ක නාග භවනක් තිබිලා තියෙනවා මේක රැකගෙන. අප අහලා තියෙන විදිහට චූලෝදර මහෝදර කියන ඒ දිව්‍ය නාග රාජයන් දෙදෙනා මිනි පළකකට ඇති වූ රණ්ඩුවක් ලොකු කලහක් වෙලා තියෙනවා, ලොකු රණ්ඩුවක් වෙලා තියෙනවා මිනි පළකකට. ඉතින් ඒ රණ්ඩුව විසඳන්න තමයි අප භාග්‍යවතුන් වහන්සේ නාගදීපයට වැඩම කරලා තියෙන්නේ. ඉතින් අපි තවදුර ඉදිරියට කතා කරමු. හරිම ලස්සනයි මේ හැම පරිසරයම, හැමතැනම නැව නවත්තලා බෝටු නවත්තලා. ඉතින් ඔයාලත් එන්න. අපි දැන් යමු නාගදීප විහාරය ඇතුළට. වැඩිදුර විස්තර මම එතනින් කියන්නම්. තේන එන්න මාත් එක්ක යන්න. Thank you.
අපි දැන් ඉන්නේ නාගදීප රජමහා විහාරයේ. ඉතින් නාගදීප රජමහා විහාරයේ ඉන්න විහාරාධිපති ලොකු හාමුදුරුවෝ අපිට මුණ ගැසුණා. ඉතින් අපි වැඩිදුර විස්තර අපි හාමුදුරුවන්ගෙන් අහලා බලමු. හාමුදුරුවනේ. හාමුදුරුවන් දැන් කොච්චර කාලයක් වෙනවද මේ මාසලේ? මම 1973 තමයි ඉන්නේ. මේ තමයි මාගේ 49 අවුරුදු 49ක් මේ හාමුදුරුවෝ මේ පන්සලේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් හාමුදුරනේ කොහොමද LTT කාලේ වෙච්ච මොන හරි තියෙනවද මත් දැනගන්න විස්තර. LTT කාලේ ගැන 1983 ඉඳලා මේ යාපනය බලාගෙන කවුරුත් සිංහලයි ආවනේ 83 කියන්නේ 83 මේ ඉඳලා ටිකට් එක ආවා 85 පස්සේ ආවා. දෙකටම එතකොට අඳුරනේ LTT එකකින් පන්සලට මුකුත් හානි කරන්නේ නැහැ. එහෙම දාන මාන හම්බෙන ඒවා ඒවා කරන්නේ නැහැ. නෑ දානේ අපිට දෙමළ කට්ටිය තමයි ඉස්සර දාලා දුන්නේ. දැන් මේ අය කවුරුවක් කරන්නේ අවුරුදු 7ක් දාන දුන්නේ එක්කෙනෙක් පිට දිගටම. ගමේ මිනිස්සු නෑ LTT එකෙන් නෙදේ. ඔය දැන් කැම්පර තියෙනවානේ. කැම්පර තියෙනවා නේද? ඒක හොයි කරලා ඉතින් අඳුරන්නේ මේ දැන් මේ වන්දන මේක මේ පන්සලේ ඉතිහාසය කිව්වොත් පන්සලේ ඉතිහාසය කියන්නේ මේක ගොඩනැගුණේ කොහොමද බුදුරජාණන් වහන්සේගේ ගමන ආගමනාගමනයත් එක්ක කොහොමද මේක ඇති වුණේ මේ මල්ලාගේ වෙනේ වාසය කරේ මහෝදර කියලා නාගරජු. මේ නාගරජුට දුවක් අල්පිතේ වඩුණාගල කියන දූපති චූලෝදර කියන නාගරජු තමයි කන්නපා. ඒවල මේ කන්නපා දින දවසේ අවුරුදු පරම්පරා හත ආරක්ෂා කරගෙන ආපදල කිව්වා ඌට දායාද වශයෙන් මිනිපලක කියන්නේ මිනිස්සු මේ දුවක් ටික කාලෙකින් මේ බලන වාසිය මම කල්පනා කරා ඉතින් මට දෙන එක වස්තු නියෝග එකක් දැන් නැති වුණා දුවත් නැතුව කොහොම හරි මම ලබා ගන්න ඕන කියලා යාට පණිවිඩය ඇරිය මට ආපහු ඒක ලබලා දෙන්න කියලා නැවත මැනික් ඒකට තමතුන්නේ බෑ. ඉතින් මේ දෙන්න මහින් බස්සලා විශාල විද්‍යාවක් ඇති වෙන අවස්ථාවක තමයි සූමසිසි සිනාවුදු ඊට පස්සේ අපේ නායකවරු බ්‍රහ්මනවත් ධම්මකිත්ති සිනාවුදු
ඒ පරසකින් මගේ ආන තමයි මේ නැවත ප්‍රතිසස් කරන්න ගන්න. මේ විපවත් වෙන්නේ ඊපස්සේ අපි හඳුනන පස්සේ. ස්තුරා අමුරෙන් දැන් විකට වන්දනාමානෙට එන මිනිස්සුන්ට නවත්තන්න මොන හරි පොසල් සපයනවාද එන්න හරි. විශ්‍රාම ශාලාවක් වගේ මොන හරි. මේ විශ්‍රාම ශාලාව දෙකක් තුන කරේ විශ්‍රාම ශාලාව දෙකම ඒ කාලේ ඉඳලම නාලිකා උදාවට මෙතන ඉතනක් තිබුණේ. අපි ඩායදලම තාම විශ්‍රාම ශාලාව දෙකේ තමයි නාලිකා උදාව ඉන්නේ. ඒක නිසා මේ එන ආයත විශ්‍රාම ශාලාවක් නැහැ. අපි ඉතින් ඉතකු රජවලුන්ටත් කිව්වා මේ විශ්‍රාම ශාලාව හදන්න දෙන්න කියලා. ගාලකද ගත්තා ඒක කුස්සේ මොනවද මෙතන අපි කියනවා විශ්‍රාම ශාලාවක් හදලා දෙන්න කියලා. නමුත් තාම ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් පුලුවන් රජයක් ඒ අමුදුරන් ඉල්ලීම කරලා දෙන්න කියලා ඉල්ලනවා. මොකද මේකට වන්දනාමාන කරන්න ගොඩක් මිනිස්සුන් සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු ඒ පවා මේකට එන නිසා. ඉතින් නවදැන් පාසුකම් වල පොඩි අඩුපාඩුවක් තමයි තියෙන්නේ. තියෙන විශ්‍රාම ශාලා දෙක එදා ගම්ම නාවික හමුදාවට දීලාලු තියෙන්නේ. ඉතින් නාවික හමුදාව දැන් ඒක ඉන්න නිසා එන මිනිස්සුන්ට පොඩ්ඩක් විශ්‍රාම ශාලා හොයාගන්න අමාරුයි. ඉතින් ආමුදුරුවනේ ගොඩක් ස්තුතියි අපිට මේ දන්නේ නැති දේ කියලා දුන්නට. අපි පන්සල පැත්තේ ගිහින් නම් ආමුදුරුවන නේද? Thank you.
ඉතින් බුදුහාමුදුරුවෝ ඉතින් සම්බුද්ධත්වයට පත් වෙලා වසර 5කට පස්සේ වැඩම කරනවානේ මේ නාගදීපෙට. ඒ වැඩම කරන්නේ චූලෝදර මහෝදර කියන දිව්‍ය නාගරාජයන් දෙදෙනාගේ මේ මිනි පළඟකට ඇති වූ ගැටලුව විසඳන්න. ඉතින් මේ මිනි පළඟ කියන්නේ රත්තරන් ආලේපිත පුටුවක්. ඉතින් රත්තරන් ආලේපිත පුටුවට තමයි රණ්ඩු වෙලා තියෙන්නේ. ඉතින් මේ රණ්ඩුව දමනය නිරාකරණය කරන්න තමයි ඔබ භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි සැරේට ලංකාවට වැඩම කරන්නේ. ඉතින් මේ මිනි පළඟ පස්සේ කාලයකදී කියන්නේ චූලෝදර මහෝදර කියන ඒ නාගරාජයන් දෙදෙනාව දමනය කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මහා ඝන අඳුරක් බමල ඉන්ද්‍ර ප්‍රාතිහාර්ය පාන තමයි දමනය කරලා තියෙන්නේ. ඉතින් ඒ දමනය කිරීමෙන් පස්සේ ඒ මිනි රන්නාවේ පිට මිනි පුටුව කියන්නේ ඒ මිනි පළඟ අපිට පිටිපස්සේ සිටින තියෙන ඒ චෛත්‍යයට පූජා කරලා තමයි ඒ චෛත්‍යය අද ඉදි කරලා තියෙන්නේ. මිනි පළඟ තමයි ඒ චෛත්‍යයේ තියෙන නිදම් වස් ධාතු වස්තු. ඉතින් එහෙම තමයි ඉතිහාසයේ කතා වෙන්නේ. නමුත් තව තව මහා වංශයේම නාගදීපය කියන්නේ දෙකක් කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ තව මහියංගනේ පැත්තේ ඌර්ලිය කියන ගමේ නාගදීපයක් තියෙනවා. ඒකට වැඩම කරා කියලත් මහා වංශයේ බුදුහාමුදුරු ඒකට තමයි වැඩම කළේ කියලත් මහා වංශේ කතා වෙනවා. ඉතින් නමුත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අපි මේ දැන් සිටින යාපනයේ නාගදීපය. ඒ දූපතේ තියෙන නාගදීපය තමයි බුදුහාමුදුරු වැඩම කළා කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් මහා වංශ කියන විදිහට ඌරලියෙත් මයංගනේ ඌරලියෙත් නාගදීපයක් තියෙනවා කියලා කියනවා. ඉතින් මේ මහා වංශ කියන විදිහට ඒ මයංගනේ තියෙන ඌරණිය විහාරය තමයි බුදුහාමුදුරු වැඩම කළා කියලා කියන්නේ. නමුත් අපි විශ්වාස කරන විදිහට මේ භූමියට තමයි වැඩම කරලා තියෙන්නේ. ඉතින් ඒ ඌරණිය ගමේ ඒ විශ්වාස කරන්නේ නාගයන් කියන්නේ මේ සත්තු නෙමේ නාග ගෝත්‍රික මිනිස්සු පිරිසක් ගැන තමයි ඒක කියෙන්නේ. ඉතින් අපි අත්ත නැත්ත හරියටම දන්නේ නැහැ මහා වංශේ එහෙම තියෙනවා මේ වංශලේ එහෙම තියෙනවා. ඉතින් අපි දැන් නාගදීප විහාරයෙන් යන්න තමයි හදන්නේ. අපි දැන් ඔහොමම යාපනය යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කුරිකඩුවන් ජැටියට බෝට්ටුවේ ගිහිල්ලා තමයි යන්න ඕනේ. ඉතින් බෝට්ටු වෙලාවල් කිව්වොත් හන්දෑවේ සෙනසුරාදා ඉඳලා සාමාන්‍ය බෝට්ටු අඩුයි. සතියේ දවස් වලට නාගදීපයට එන්න ටයිම් පෑට බෝට්ටු තියෙනවා. ටයිම් පෑට යන්නත් බෝට්ටු තියෙනවා ප්‍රධාන බොඩුවිමට. ඉතින් සෙනසුරාදා දවස් වලට පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා බෝට්ටු වල. ඉතින් ඒක පොඩ්ඩක් සූදානම් එන්න ඒක කතා කරගන්න මේ සූදානම් එන්න. ඉතින් මොන හරි තව දැනගන්න ඕන නම් ඔයාලට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න. ඉතින් LK Tourism subscribe කරලා නැත්නම් ධම්ම subscribe කරන්න කියලා තියෙනවා. ඊට හැබැයි තියෙන bell එක click කරන්න කියලා කියනවා ආදරේ. ඉතින් අපි එන තවත් ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. අපි දැන් ආයෙදිමෙන් යමු එන. නාගදීපේ තියෙන දන්සල මේකෙන් මේක නාගදීපේ අම්මාන් කෝවිලෙන් තමයි පාත්තාගෙන යන්නේ. කොච්චර සෙනගාවක් මේක කන්න දෙනවා. ඉතින් අපිට දවල් කෑම එක ගන්න වෙලා වුණා.
මාරම රසය. ජීවිතේ ගාමුස් හොඳම ගෑම එක. මේවා එන්න ඕනේ යාපනයට කන්න. අනිවාර්යයෙන්. තමිල් ලිපියට කන්න යාපනයට තමයි එන්න ඕන. පස්සෙන් තියෙන අම්මාන් කෝවිල. පත්තිනි වැණියන්ගේ අම්මාන් කෝවිල. ප්‍රධාන ජටියෙන් බහලා නාගදීප ප්‍රධාන ජටියෙන් බහලා ඉදිරියට එනකොට කෙලින්ම හම්බෙන්නේ අපිට මේ කෝවිල. කෝවිල ගාවට හැරිලා කිලෝමීටරයක් වගේ යන්න ඕන නාගදීප පන්සලට. නාගදීප පන්සල එහා පැත්තෙන් තියෙනවා. ඒක තා මුඩෙන් අපේ පොට්ටු පිටත් වෙනවා. ඉතින් නාගදීප වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම subscribe පාරක් දාන්න ඉඩ හැදෙන්න bell icon එක click කරලා අපි දාන ඊළඟ videos වල notification එක ළඟටම ගෙන්න ගන්න. ඒක ඔයාලට ගොඩක් හේතු වෙනවා. ඉතින් අපි එහෙනම් නාගදීපට සමුදෙන් හදන්නේ මොන හරි තියෙනවා නම් දැනගන්න බොට්ටු වෙලාවල් ඒ විස්තර දැනගන්න ඕන නම් comment එකක් දාන්න හැම comment එකක් reply කරන්න. ඉතින් එහෙනම් අපි යනවා නාගදීප මුදලෙමයි.